Hi, ඔන්න ඉතින් ඔයගොල්ලෝ අදත් එකතු වෙනවා Mr. IT YouTube channel එක හරහා IT related දෙයක් දැනගන්න. ඉතින් ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් මම ආදරෙන් ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න. ඔයගොල්ලන්ට ඉස්සරහටත් මේ වගේ videos බලන්න notifications ගෙන්න ගන්න bell icon එක click කරන්න. ඉතින් අද මම කතා කරන්නේ ඉතා වැදගත් මාතෘකාවක් මේ IT field එකේ cloud එකක් ගැන. මේ cloud storage එකක් නැත්නම් cloud services මේවා කොහොමද කොහෙද මේ ඇත්තරම මේ cloud කියන එක තියෙන්නේ මේ ඇත්තරම කොහෙද මේ data store වෙලා තියෙන්නේ ගැන මම අද කතා කරනවා. ඉතින් මම මේ ළඟදී දැක්කා ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් මේ cloud පිළිබඳව ඉතාමත් වැරදි අර්ථකථනයක් දෙනවා. cloud එක මේ අහසේ තියෙන cloud එකක් ගැන කතා කරනවා. ඉතින් මේක සම්පූර්ණ වැරදි. ඉතින් මේක ඇත්තරම මෙහෙම පැහැදිලි කිරීමක් කරොත් ඔගොල්ලෝ දැකලා තියෙ ඔගොල්ලෝ iPhone එකක් යූස් කරනවා නම් iCloud එක තියෙනවා. එහෙම නැත්නම් Google ඕනම කෙනෙක්ගේ Google account එකේ Google Drive එක තියෙනවා. ඔගොල්ලන්ට පුළුවන් ඔගොල්ලන්ගේ දත්ත ඒකේ ගබඩා කරලා තියන්න. ඉතින් ඔගොල්ලන්ට එතකොට physical device එකක් pen drive එකක් නැත්නම් external hard disk එකක් නැත්නම් වෙන storage device එකක් ඔගොල්ලන්ගේ gedara හෝ ඔගොල්ලන්ගේ location එක maintain කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔගොල්ලන්ට පුළුවන් ඔගොල්ලන්ගේ data එතනින් උඩුගත කරන්න. එහෙම නැත්නම් upload කරන්න පුළුවන් ඒ අදාළ clouds වලට. ඉතින් Google ලා ඒ වගේම තව service providers ලා පොඩි space එකක් ඒ කියන්නේ 15 GB වගේ දීලා තියෙනවා ඔයගොල්ලන්ට free of charge. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ දත්ත දාලා තියන්න පුළුවන් විදියට. ඉතින් තව ඔයගොල්ලන්ට ස්පේස් එක වැඩි කරගන්න ඕන නම් ඒගොල්ලන්ට ගෙවලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සර්විසස් වලට තමයි අපි cloud services කියලා හඳුන්වන්නේ. ඉතින් මේක මහා පරිමාණයෙන් ගත්තොත් ඒ කියන්නේ ලෝකේ තියෙනවා ආයතන. ඉතින් ඕන කම්පැනි එකකට ඒගොල්ලොන්ගේ දත්ත එහෙම නැත්නම් data කියන දේ ඉතාමත්ම වැදගත්. ඇත්තටම කිව්වොත් රත්තරන් වගේ වටිනවා දත්ත කියන දේ. මොකද ඒ දේවල් අනිත් එක ඉතාමත් රහසිගත දත්ත තියෙනවා. ඒවා රහසිගත විදිහට තැම්පත් කරලා තියන්න ඕනේ. ඉතින් මේ වගේ සර්විසස් ඉතින් ට්‍රැඩිෂනල් එහෙම නැත්නම් මේ ඉස්සර කාලේ ඉඳන් ගත්තොත් එහෙම මේ වගේ data එහෙම නැත්නම් දත්ත ගබඩා කරලා තිබ්බේ server room එකක. එහෙම නැත්නම් ඔයාට company එකක් තියෙනවා නම් ඒ company එකේ වෙනම කාමරයක් වෙන් කරලා තියෙනවා servers, storages, switches, routers මේ වගේ devices තැම්පත් කරලා තියන්න. එතන තමයි දත්ත ගබඩාව. ඉතින් මේ අදාළ ආයතනයේ තියෙන වටිනාම රහසිගතම දත්ත ගබඩා කරලා තියෙන්නේ මේ data center එකේ එහෙම නැත්නම් server room එක ඇතුලේ. ඉතින් මේ වගේ දෙයක් ගත්තොත් එහෙම නැත්නම් ඒ වගේ data center එකක් ගත්තොත් එතනට මොකක් හරි attack එකක් ආවොත් මොකක් හරි ස්වභාවික විපතක් වෙන්න පුළුවන් ගින්නක් වෙන්න පුළුවන් එහෙම වුණොත් ඔතනදී ওই දත්ත ටික විනාශ වෙන්න පුළුවන්. ඒකට ඊළඟ solution එක විදිහට ඒ වගේම දත්ත ගබඩාවක් තවත් ඒගොල්ලොන්ගේ company එකට අදාළ තැනක location එක data recovery center එකක් විදිහට maintain කරන්න සිදු වුණා. ඉතින් එතකොට ඒ අදාළම විදිහේ දත්ත ගබඩාවක් තව තැනක රහසිගත තැනක ඒ ආයතනයේ තියෙනවා. ඉතින් මේකත් ඇත්තරම එච්චරම ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ වගේම තමයි එතනට යන power consumption ඒකට electricity bill එක AC ඒ හැම එකටම එතකොට එතනට මිනිස්සු දාලා එතන maintain කරන්න ඕනි දේවල් ඒව ඔක්කොම මේ company එක responsibility අරගෙන බලා ගන්න වෙනවා. ඉතින් මේ හැම දෙයකටම solution එකක් විදිහට සර්විස් ප්‍රොවයිඩර්ස් ලා බිහි වුණා. Google, Cisco, Amazon ඒ වගේම Microsoft මේ වගේ සර්විස් ප්‍රොවයිඩර්ස් ලා ඒගොල්ලොන්ගේ location එක. ඒගොල්ලොන්ගේ software මේ වගේ සර්විස් ප්‍රොවයිඩර්ස් ලා ඒගොල්ලොන්ගේ location එක. ඒගොල්ලොන්ගේ කොහේ හරි ඒගොල්ලෝ තෝරාගත්ත location එක ඉතාමත්ම විශාල විදිහේ data centers හැදුවා. ඉතින් මේ වගේ ලොකු data centers හදලා ඒ කියන්නේ තත්ත විශාල වශයෙන් ගබඩා කරන්න පුළුවන් data centers ඒගොල්ලෝ මේ ලෝකේ හැම තැනම අපිට එක තැනක් කියලා කියන්න බෑ. මේ ලෝකේ හැම තැනම විහිදලා තිනවා cloud services දෙන ISP ලගේ data centers. ඉතින් මෙතනදී ඒගොල්ලෝ මේක සර්විස් එකක් විදිහට විකුණන්න පටන් ගත්තා. ඒ කියන්නේ company එකට උනත් පුළුවන් ඒගොල්ලන්ගේ data center එක cloud එකේ store කරලා තියන්න. ඉතින් මේ cloud කිව්වට මේක තියෙන්නේ මේ අහසේවත් අභ්‍යවකාශවත් කොහෙවත් නෙමෙයි. මේ වගේම අපි ඉන්නා වගේම physical කොහේ හරි location එක අදාළ data center එක තියෙනවා. ඒ data center එකේ තියෙනවා
සර්වර් ෆාම්ස් ගොඩක්. ඉතින් මේ සර්වර් ෆාම්ස් වලින් අපිට පුළුවන් අපේ ස්පේස් එක, එහෙම නැත්නම් අපේ සිස්ටම් එක දාන්න සර්වර් එකක් වර්චුවලි අපිට පුළුවන් මිලදී ගන්න. එතකොට ඔයගොල්ලන්ගේ අදාළ ඔයගොල්ලන්ගේ ලොකේෂන් එකේ කිසිම ඩිවයිස් එකක්වත් කිසිම මේ රිසෝස් එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් අන්තර්ජාලය හරහා, එහෙම නැත්නම් වර්චුවල් ප්‍රයිවට් නෙට්වර්ක් එකක් VPN එකක් හරහා අදාළ ක්ලවුඩ් එක ඇක්සස් කරලා, ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ලොකේෂන් එකේ නෙමෙයි වෙන කොහේ හරි තියෙන ලොකේෂන් එකේ තියෙන මේ ඩේටා සෙන්ටර් එක ඇක්සස් කරලා ඕගොල්ලන්ගේ දත්ත ගනුදෙනු කරන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕන විදිහකට මේ ක්ලවුඩ් සර්විසස්, මේ අදාළ සර්විස් ප්‍රොවයිඩර්ලාගේ මිලදී ගන්න. සර්වර් එකක් ඕන නම් සර්වර් එකක්, වර්චුවල් ඩිවයිස් එකක්, ස්ටෝරේජස්, එතකොට රවුටර්, ස්විචස්, ඕන දෙයක් ඕගොල්ලන්ට දැන් පුළුවන් වෙලා තියෙනවා වර්චුවලි ඕගොල්ලන්ගේ ඔගොල්ලන්ට අවශ්‍ය විදිහට, ඔගොල්ලන්ට අවශ්‍ය ප්‍රෆෝමන්ස් දීලා, ඒ කියන්නේ කෝස් 10ක සර්වර් එකක්ද, RAM එක 16 GB සර්වර් එකක්ද, කොයි විදිහෙද හරි ඔගොල්ලන්ට දෙන්න, ඔගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක දෙන්න, ඒගොල්ලෝ ඔගොල්ලන්ට ඉන්ටර්නෙට් එක හරහා ඒ සර්විසස් දෙන්න බැඳිලා ඉන්නවා ඒ ආයතන මේ ලෝකෙ පුරාම විහිදලා තියෙන. ඉතින් ඔය වගේ ෆිසිකල් ලොකේෂන් එකම තියෙන අපේ ලොකේෂන් එක නෙමෙයි උනාට තියෙන්නේ ඒකේ රෙන්ටල් එකක් ගෙවලා අපිට පුළුවන් ඒ අදාළ සර්විසස් ඒගොල්ලොගෙන් මිලදී ගන්න. ඔය දෙයට තමයි ඇත්තටම මේ ක්ලවුඩ් ස්පේස් එකක්, ක්ලවුඩ් ස්ටෝරේජ් එකක්, නැත්නම් ක්ලවුඩ් ඩේටා සෙන්ටර් එකක් කියලා හඳුන්වන්නේ. එහෙම නැතුව මේක වෙන මැජික් එකක් නෙමෙයි, මේ වගේම ෆිසිකල් ලොකේෂන් එක තියෙන දෙයක්. ඉතින් ඒගොල්ලෝ ඒකට රෙස්පොන්සිබිලිටි ගන්නවා දත්තවල රහස්‍යභාවය සුරකින්නත්. ඒ දත්ත, ඒ කියන්නේ ඒ සර්විසස් ඔගොල්ලන්ට පැය 24ම දවස් 365ම දෙන්න ඒගොල්ලෝ සැදී පැහැදී ඉන්නවා, කිසිම ඩවුන් ටයිම් එකක් නැතුව. ඉතින් ඒ සර්විසස් වලට තමයි ඔයගොල්ලෝ ගෙවන්නේ. ඒගොල්ලන්ගේ ඩේටා සෙන්ටර්ස් මේන්ටේන් කරන්න වෙනම ඉන්ජිනියර්ස්ලා, වෙනම මිනිස්සු ඒගොල්ලන්ට ඉන්නවා. ඉතින් ඒ කිසිම දෙයක් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ සල්ලි දීලා අදාළ සර්විස් එක ඒගොල්ලෝගෙන් සල්ලි දීලා ගන්න විතරයි. ඇත්තරම මෙන්න මේක තමයි හරියටම ක්ලවුඩ් බේසිස් දැන් අපි කරන සියලුම ක්‍රියාකාරකම් සිදු වෙන්නේ මෙන්න මේ වගේ දත්ත ගබඩා වලින් ගන්න සර්විස් වලින්. ඉතින් ඇත්තරම ක්ලවුඩ් එකක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔගොල්ලන්ට තව දුරටත් මේ ක්ලවුඩ් configurations කොහොමද වෙන්නේ, ඒ වගේ දේවල් අපි කතා කරමු අපේ ඉස්සරහා වීඩියෝස් වලින්. ඉතින් අද මට කියන්න උනේ මේ ගැන අයිඩියා එකක්. කවුරුත් වැරදි විදිහට මේක ගැන වැරදි වැටහීමකට කරගන්න එපා. මෙන්න මේ වගේ දෙයක් තමයි ක්ලවුඩ් එකක්, එහෙම නැත්නම් ක්ලවුඩ් සර්විස් එකක් කියලා කියන්නේ. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වැදගත් නම් අනිවාර්යයෙන්ම Mr. IT YouTube channel එක subscribe කරන්න. Subscribe කරලා bell icon එක click කරන්න. ඉස්සරහටත් ඔයගොල්ලන්ට video notifications ගෙන්න ගන්න. ඉතින් මම මේ වගේ මන් දන්න දේවල් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කැමතියි. ඒ හින්දා අපි ළඟදිම තව වීඩියෝ එකකින් හම්බෙමු. Thank you very much.